සියවස් සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහතුරුන් ඇතුළු පිරිසක් එම උත්සවයට එක් වුණා. සියවස් සැමරුම වෙනුවෙන් දුන් හිඳ ඔඩිසි සංචාරක දුම්රියද බදුල්ල දක්වා ගමන් කළා. දුම්රිය කිසිම ලාභයක් නොලැබීම නිසා බ්‍රිතාන්‍ය යුගයෙන් පස්සේ දුම්රිය සංවර්ධනය සඳහා පුනරායෝජනය කරන්නට බැරි වුණා. ඒ නිසා අලුතෙන් රේල් පාරවල් ඉදිකරන් අලුතෙන් දුම්රිය මැදිරි යොදන් නවීන දුම්රිය මැදිරි දුම්රිය එන්ජින් යොදන් අලුත් තාක්ෂණයේ යොදන් මූල්‍ය සම්පත් දුම්රිය දෙපාර්තමේන්තුවට තිබුණේ. ආණ්ඩුවට එවැනි සම්පත් ලබා දෙන්නට රාජ්‍ය මූල්‍ය අවකාශයක් තිබුණෙත් නැහැ. ඒ නිසා මේ දුම්රිය දෙපාර්තමේන්තුව වර්ෂයෙන් වර්ෂය කේඩෑරි වුණා. අවුරුදු ලෝකේ කොහෙවත් රටක පාවිච්චි කරන්නේ නැති අවුරුදු 60ක් පමණ පැරණි දුම්රිය ගැට ගහලා අමතර කොටස් යොදාගෙන තමයි ධාවනය කරන්නේ. ඒ අතින් ලංකා ආණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන්ට ජාතිය ප්‍රණාමය හිමි වෙන්න ඕනේ. මේ තරම් පැරණි දුම්රිය කට්ටල ප්‍රමාණයක් මේ විදිය හෝ සේවාවක් ලබා දෙන්න පාවිච්චි කරනවා. මම ඉතා මෑතදී බොහෝ අමාරුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ණය මගින් රේල් පීලි දසදහසක් ලබා ගත්තා. දුම්රිය එන්ජින් ලබා ගන්නට බැරි නිසා ඉන්දියානු රජය සමග සාකච්ඡා කරලා දුම්රිය එන්ජින් 20ක් ලංකාවට ප්‍රදානයක් ලෙස ලබා ගැනීම සඳහා දෙරාජ්‍ය අතර සාකච්ඡාව පවත්වාගෙන යනවා. දුම්රිය මැදිරිවල වහල රහිතව ලීවලින් සැකසූ නැරඹු මැදිරි ඇතුළු මැදිරි තුනකින් සමන්විත සුකෝපභෝගී කෙටි දුර සංචාරක දුම්රියක් කැලිප්සෝ නමින් බණ්ඩාරවෙල සිට දෙමුදිර දක්වා ගමන් ආරම්භ කිරීමද මීට සමගාමීව සිදු කෙරුණා.